එකොත 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 11 සිට තෙදිනක කාලයක දෙවෙනි පුරා පනපාති බෝ සංචරණ සීමා අද අලුයම 4ට ඉවත් කෙරුණා. අදාළ සංචරණ සීමා ඉවත් කළද රාජකාරී කටයුතු වලට හැර අද දිනේ වෙනත් අවශ්‍යතා සඳහා නිවසින් බැහැර වීමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන අංකය ඔත්තේ ඉලක්කමක් ඇති පුත්කලින්ට පමණයි. ඒ අනුව අද දිනේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 1 3 5 7 9 ලෙස සඳහන් වූ ඇති අයවලුන්ට පමණක් වන අතර වෙනත් අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යන පුත්කලින් හට අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් නිවසින් එක් අයෙකුට පමණ බැහැරට යාමට අවස්ථාව ලබා දී තිබෙනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ රැකියාවට යනවා නම් එදිනදා ජීවන වෘත්තියක නිරත වෙන අයට ඒ රැකියාවට යාමීම සඳහා හැකියාවක් තිබෙනවා. නමුත් මේ සෑම අවස්ථාවකදීම පොලිසිය ආරක්ෂක හමුදා පරීක්ෂා කිරීමක් සිදු කරහොත් ඔහු සනාථ කළ යුතුයි තමාගේ රැකියාවට යන බව නැත්නම් රැකියාව අවසන් වී නිවසට යන බව. ඊට අමතරව යම් කිසි කෙනෙක් තමාගේ නිවසින් පිටතට යනවා නම් එසේ පිටතට යාමට හැක්කේ තමාගේ ආසන්නම පාරිභෝගික මධ්‍යස්ථානයක් වෙතට විතරයි. එසේ යාමට හැකියාව ලැබෙන්නේ හැඳුනුම්පතේ අංක අනුව. මේන් අදහස් කරන්නේ නැහැ එවැනි අංක තියෙන සෑම දිනම අද පාරට බහින්න ඕනේ කියලා. අත්‍යවශ්‍යම කරුණක් තියෙනවා නම් විතරක් ඒ ආකාරයට ගමන් කරන්න උත්සාහ කරන්න. එසේ නොකළොත් එයාට රිව නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. අනිකුත් කඩසාප්පු, සාප්පු සංකීර්ණ, සුපිරි වෙළඳ සංකීර්ණ පවත්වාගෙන යාමට හැකියාවක් තියෙනවා 25%ක ධාරිතාවෙන්. किसी हेतुवाक मत उपकारक पांति पैतृमट हैकियावाक ने सिनेमा शाला समाज शाला ओट्टुवालन स्थान रेस स्थान පාත්වාග්නියමට හැකියාවක් නැහැ. ව්‍යායාම කරන ස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර පාත්වාග්නියමට හැකියාවක් නැහැ. ඒවා සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා. අද දිනේ අලුයම 4ට සංචරණ සීමා ඉවත් කළද මේ මාස 31 වනදා දක්වා දෛනිකව රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවනු ලබන අතර පළාත් අතර පනවන ලද සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි. මෙතර දිවයිනට පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව දිවයිනේ දිස්ත්‍රික්ක රැසක මහජනතාව සිය ගමනාගමන කටයුතු සිදු කරනු ලැබුව අතර ආරක්ෂක අංශ විසින් මාර්ග බාධක යොදා සිදු කරන ලද මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. පසුගිය 24 කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 262ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 9850ක් පමණ වෙනවා. අද දිනේ සිට අවවාද කිරීම සිදු කරන්නේ නැහැ. නිරෝධායන රීති පිළිගන්නේ නැත්නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.